තත්වෙන් බාල ආනයිනික ඖෂධ ලබා දීම නිසා අපේ රටේ සමහර රෝගීන් බලවත් ජීවිත අවදානමකට ලක්වුණු සිදුවීම් පසුගිය දිනවල මාධ්‍ය හරහා අහන්නට ලැබුණා. මේ විදිහේ අවදානමක් ඇති කළ එක් ඖෂධ වර්ගයක් උනේ නිර්වින්දනකාරක ඖෂධ. අපි අද විමසා බලන්නේ නිර්වින්දන ක්‍රියාකාරීත්වය ගැන. පොදුවේ හැඳින්වුවොත් නිර්වින්දක ඖෂධයකින් කාර්යයන් කීපයක් සිදු කරනවා. නිදි ගැන්වීම, මතකය අඩු කිරීම, වේදනාව අඩු කිරීම සහ වේදනාවන්ට ශරීරය දක්වන ප්‍රතිචාර අඩු කිරීම තමයි ඒ. නිර්වින්දනකාරක ඖෂධ ආශ්වාසයෙන් හෝ එන්නත් කිරීමෙන් තමයි රුධිරගත කරන්නේ. රුධිරයට එකතු වුණාම මේවා මොළයට, එහෙමත් නැත්නම් මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුල් වී අදාළ ක්‍රියාකාරීත්වයන් ඇති කරන ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. උදාහරණයක් විදිහට ස්නායු අතර පණිවිඩ හුවමාරුව වළක්වන රසායනික ද්‍රව්‍ය ස්රාවය කිරීම දක්වන්න පුළුවන්. මොළයේ සෛලපටලවල තිබෙන ප්‍රෝටීන හා බැඳීමෙන් තමයි මේ ඖෂධ මූලික වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කරන්නේ. නිර්වින්දක ඖෂධ අවශ්‍යතාවය අනුව තුන් ආකාරයකට භාවිතා කළ හැකි වෙනවා. මුළු සිරුරම නිර්වින්දනය කිරීම, එක් ස්ථානයක් පමණක් නිර්වින්දනය කිරීම සහ එක් ප්‍රදේශයක් පමණක් නිර්වින්දනය කිරීම, ඒ ආකාර තුනයි. මුළු සිරුරම නිර්වින්දනය නොකිරීමේදී අදාළ දේහ කොටස පමණක් හිරිවැට්ටවීම හෝ රෝගියා ගැඹුරු ලෙස නිදිගැන්වීම හෝ සිදු කරනවා. හොඳ සිහියෙන් ශල්‍යාගාරයට ගෙනවිත් නිර්වින්දනය කර සැත්කමකට බඳුන් කළ කෙනෙකුට සාමාන්‍යයෙන් අවසන් වරට මතක තිබින්නේ නිර්වින්දක ඖෂධය දේහගත කරන මොහොත පමණයි. යලිත් ඔහු අවදිවන්නේ පියවි සිහිය එනතුරු තමන් රඳවා තබා ඇති කාමරයේදී. එවිට ඔහුට මට සැත්කම කළාද නැත්නම් නොකරම ගියපයින්ම ශල්‍යාගාරයෙන් එළියට ගත්තද වගේ අන්දමක හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. කාලය ගත වී තිබෙන බව ඔහුට වැටහෙන්නේ නැහැ. ඒ ඔහුට ඊට පෙර සිදු වූ කිසිවක් මතකයේ නැති නිසා. නිර්වින්දනයෙන් පසු නැවත සිහිය ලැබීමට ගතවන කාලය විවිධ සාධක අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රෝගියාගේ වයස වැඩි නම්, සංකූලතා තිබේ නම්, සැත්කම දිග නම් නැවත සිහිය ලැබීම පමාවීම සිදුවීමේ ඉඩක් තිබෙනවා. සිහිය ආපසුත් නිර්වින්දක ඖෂධ මොලේ යම් ප්‍රමාණයක් රැඳී තිබිය හැකි නිසා පැය 24ක් ගතවන තුරු වැදගත් තීරණ ගන්නා කටයුතු වල යෙදීමෙන් වැළකීම සිදුසු බව වෛද්‍ය නිර්දේශයයි. අදාළ ඖෂධ සම්පූර්ණයෙන්ම දේහයෙන් ඉවත් වීමට සතියක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිර්වින්දනයට පැය 8කට පෙර ආහාර ගැනීම නතර කළ යුතු වෙනවා. එහෙම කරන්නේ ආමාශයේ ආහාර ඉතුරු වුණොත් නිර්වින්දනය අතරතුර ඒවා උගුරට පැමිණ ශ්වසන මාර්ගයට ප්‍රවේශ වීමේ අවදානම වළක්වා ගන්නටයි. වර්තමානයේ නිර්වින්දනය නිසා ඇතිවන අතුරු ආබාධ අතීතයේදීට වඩා අවමයි. ඒත් අප මුලින් සඳහන් කළ ආකාරයේ සිදුවීම් කලාතුරකින් සිදුවෙන්න පුළුවන්කම තිබෙනවා. සැත්කමක් සිදු කෙරෙන සමස්ත කාලය තුළම සංකූලතා ඇති නොවීම පිණිස රෝගියා විටින් විට නිර්වින්දන වෛද්‍ය අධීක්ෂණයට ලක් කෙරෙනවා. එහෙත් එහිදී සිදුවන අතපසුවීමක් හෝ නොසැලකිලිමත් කමක් නිසා රෝගියා සුළු පරිමාණයේ හෝ මහ පරිමාණයේ ආබාධයකට ලක්වුණු සිදුවීම්ද විටින් විට අසන්නට ලැබෙනවා. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න, notification වලට bell icon එක click කරන්න.